මේ මොහොත වන විට අපි ලෝකෙට එකක් පෙන්නන්ඩ හදනවා. රට තුළ ඊට හත් පසින්ම වෙනස් තත්ත්වයක් රායගිකව ක්‍රියාත්මක වෙනවා කියන එක මඟ දන්නේ රටේ ජනතාවට තේරෙනවා. ඉහළ උදවිය රට පාලනය කරන උදවිය හිතුවට එසේ තේරුම් ගන්න මොලයක් රටේ ජනතාවට නැහැ කිය. අද අපි දකින්න අපි අන්තර්ජාතික ප්‍රජාවට IMF එකට කියන්නේ විනිවිධ පෙනෙන ආර්ථිකයක්, විනිවිධ පෙනෙන පාලනයක්, ලෝකයේ පිළිගත් නිර්ණායකවලට අනුකූලව IMF එක සෑහිමකට පත් කරන්න පුළුවන් වන ආකාරයට, අනෙකුත් විවිධ ආයතන සෑහිමකට පත් කරන්න පුළුවන් ආකාරයට රට පාලනය වෙනවා කියලා. ආර්ථිකය ගොඩනගන්නට ඒ ඉලක්ක දර්ශක කරා ගමන් කිරීමට කටයුතු කරනවා කියන එකක් තමයි පෙන්වන්නේ. නමුත් ඇත්තටම මේ රටේ මේ මොහොතේ අපිට දකින්න වෙලා තියෙන්නේ සරදියල් ක්‍රමේ ආර්ථිකයක්, සරදියල් ක්‍රමේ රාජපාලනයක්, ලෝකල් රොබින් හුඩ් රංගනයක් තමයි අපි දකින්නේ. අද අපි දකිනවා ජනාධිපතිවරයාට යමක් අවශ්‍ය නම් කරන්න ඒ සියල්ල හිතුමතේට කරන්න පුළුවන්. අපි දැක්ක පාර්ලිමේන්තුව තුළ කතානායකවරයා රූකඩයක් හැටියට නටවපු ආකාරය. අපි දැක්ක මුළු රටම වෙනස් විරුද්ධ වෙද්දි මුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හෘද සාක්ෂියට අනුව විරුද්ධ විය යුතුයි කියලා තීන්දු කරද්දී කේලිය රඹුක්වැල්ල විශ්වාසභංගෙට ජනාධිපතිවරයාගේ නියමෙන් ඒක ජයග්‍රහණය කරන්න සිද්ධ වුණා. ඔන්ලයින් සේෆ්ටි පනත ඒ විදියටම ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණා. අකමැති වුණත් ජයග්‍රහණය කරන්න. පොලිස්පතිවරයාගේ පත්වීම සිදුවෙච්ච ආකාරයේ නාටකය මං හිතන්නේ මුළු රටේම පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඉතිහාසය සැහැල්ලුවට ලක් කරා. අද වෙනකොට ආර්ථිකය හසුරවන විදිය ජනාධිපතිවරයාට යම් කෙනෙක් හිතවත් කරගන්න කියලා හිතුනොතින් ඒත්තු ගියොතින් එහෙම නැත්තම් කවුරු හරි නිකන් අර බස් එකේ ගෑනු ළමයේ කැස් ගැහුවා වගේ එකක් කරෝතින් වයසක මිනිස්සෙකුට ඒ ආකර්ෂණය වුණාම මාලේ හරි ගලවලා දෙනවනේ. ඒ විදියට එහෙම පෙන්නුවොත් දෙන්න පුළුවන් තියෙන මුළු ශේෂතම දෙන මහල්ලෙක් වගේ තමන්ගේ ශේෂත නෙමෙයි රටේ සල්ලි මිලියන ගණන් ඒ කෙනා තමන්ගේ දේශපාලන ග්‍රහණයට ගන්න පුළුවන් කියලා හිතාගෙන දෙන මට්ටමකට අද රටපත් වෙලා තියෙනවා. දැන් චක්‍රලේඛ මගින් මේ වර්ෂයට වෙන්වෙච්ච අයවැය ඇස්තමේන්තු වලින් ක්‍රියාත්මක කළ යුතු කටයුතු මේ වර්ෂයේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් ක්‍රියාත්මක කිරීමට හැකි. ඒක තමයි රටේ නීතිය සම්ප්‍රදාය පිළිගත් ක්‍රමය. නමුත් දැන් චක්‍රලේඛයක් යවලා තිනවා මේ වෙන විට ජූලි මාසේ වෙනකොට සියලු සංවර්ධන කටයුතු ඉටු කළ යුතුයි කියලා. ඇයි? ජූලි මාසේ වෙනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ බලය ගිලිහෙනවා. බලය ඡන්ද පැවැත්වීමේ බලය මැතිවරණ කොමිෂමට ලැබෙනකොට ජනාධිපතිවරයාට ක්‍රියාත්මක වීමට නොහැකි වෙනවා. එතකොට මේ මට්ටමට යන අතරේ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ගෝලය දැන් ගමට බැහැලා හිතන විදියට මේ දවස්වල සැනකෙළි අවුරුදු උත්සවවලට ගිහිල්ලා ලක්ෂ ගණන් දෙනවා. ලක්ෂ ගණන් දීලා මිනිසුන්ට හරි මං හිතන්නේ හිටපු ගමන් ස්ටේජ් එනවා, හිටපු ගමන් විවිධ දේවල් එනවා, ගමේ මිනිස්සු දන්නේත් නැහැ. අවුරුදු උත්සව පවත්වනවා ලක්ෂ ගණන් උදව් කරලා. ඒකේ යනවා තරගෙට එන්න කලින් කියනවා ජයග්‍රහකයාට 20,000යි 10,000යි කියලා කියන්නේ. දැන් මේ සරදියල් ක්‍රමය උඩින් ලොක්කෝ අරගෙන පල්ලෙහාට දීලා අල්ල ගන්න හදනවා. ඊගා අවස්ථරයක් දැන් ඒකට සරදියල් ක්‍රමයට පුරුදු වෙලා තිනවා. 10,000යි කියලා නිවේදනය කරපු තරගයේ ජයග්‍රහකයාට දිනුවට පස්සේ දෙන්නේ 5,000යි. දැන් මගේ ආසනේ ඊයේ ලොකු ප්‍රශ්නයක් ඒ වගේ වෙච්ච. එතකොට දැන් පල්ලෙහාටත් සරදියල් ලැබී වෙලා. මේ රටේ විනිවිද පෙරෙන පාලනයක් නෙමෙයි දැන් ඇති වෙලා තියෙන්නේ සරදියල් පාලනයක්. ඒ නිසා මේ ක්‍රමයෙන් මේ රට ගිලිහ ගන්නට නම් රටේ වෙනසක් ඇති කර යුතුයි කියන එක
පැහැදිලිව රටේ ජනතාව තේරුම් අරගෙන තියෙනවා දවසින් දවස.